සාගරය ආගමික හා සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස අවධානය යොමු වන ප්‍රධාන නගරයක් වර්ෂ 2012 දී සිදු කෙරුණු ජනහා නිවාස සංගණනට අනුව මහනුවර නගරය හා තදාසන්න සීමාව තුළ ලක්ෂ 12ක ජනතාවක් වාසය කරනවා. ඔවුන්ගේ දෛනික අවශ්‍යතා ඉටු කර ගැනීමට ඔවුන් ඇදෙන්නේ මහනුවර නගරයටයි. සංඛ්‍යා දත්ත අනුව මහනුවර වෙසෙන ජනගහනයෙන් 10% පමණ ප්‍රතිශතයක් විශේෂ අවශ්‍යතා සහිත පිරිසක් නියෝජනය කරනවා. නමුත් ඔවුන් වෙනුවෙන් සැලසෙන පොදු පහසුකම් ඉතාම සීමිත තත්ත්වයකයි පවතින්නේ. මම පෙනීම අඩු තරුණියක්. ඒක නිසා මේ බාධක නිසා මම හැපිලා වැටෙන්න එහෙම යනවා. ඒ නිසා මේවා අයින් කරලා බස් පිළිවෙලකට ගහනවා නවත්තනවා නම් හොඳයි කියලා කිව්වා. මහනුවර සමස්ත ජනගහණයෙන් 79000කට අධික ප්‍රමාණයක් දෘශ්‍යාබාධිත ජන කණ්ඩායම නියෝජනය කරනවා. ඔවුන් තම දෛනික අවශ්‍යතා වෙනුවෙන් නගරයට පැමිණියත් ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් හිතකර පරිසරයක් කලබලකාරී නගරය තුළ තවමත් ස්ථාපනය වී නැහැ. ඇස් පෙනෙන අය නම් මේ කලර් ලයිට් වලින් අර පාට පාර මාරු වෙනකොට පාට අණුව අඳුරගන්න පුළුවන්. නමුත් පූර්ණ දෘශ්‍යාබාධිත අපි වගේ අයට ඒක ඇහැට පේන්නේ නැති හින්දා අපි ගොඩක් අපහසුතාවයට පත් වෙනවා. ඒ නිසා අපි වෙනුවෙන් සහ ඒ පුද්ගලයා වෙනුවෙන් කිසියම් සංඥා ක්‍රමයක් අඩුගානේ නලා හඬක්වත් යොදලා ඒ ක්‍රමේ හදන්න පුළුවන් නම් වඩාත් හොඳ වෙයි. නගරයේ පදිකයන් සඳහා පහසුකම් සැලසීමට නිර්මාණය කර ඇති ස්ථානයක් තමයි උමන් පදික මාරුව. උමන් මාර්ගය අපිට අනිවාර්යයෙන් කරලා තියෙනවා නැත්නම් දඩ ගහනවා. ඉතින් ඇත්තට අපිට උමන් මාර්ගය පාවිච්චි කරන්න ගියහම ලොකු මහන්සියක් වගේම කාලයකුත් යනවා අපිට මේක පඩිපෙල් බැහැලා ආය නැගලා දෙක තුන තැනකින්ම මේක නැගින්න බහින්න තියෙනවා. ඇත්තට මේක අර මේ මම වෙන රටවල් වලට ගිහිල්ලා තියෙනවා. ඒ රටවල් වල නම් ආබයිතයිට කියලා වෙනම මේ වගේ උමං මාර්ග තියෙද්දී වෙනම මේ පැත්තකින් ප්‍රවේශ පහසුකම් හදලා තියෙනවා. ආබයිතයිට පහසුකම් යන්න එන්න පුළුවන් විදියට මේ මං හිතන්නේ ලංකාවේ කොතනකවත් ඒ වගේ විදියට උමං මාර්ගයක් තියෙන තැන තියා සාමාන්‍ය තැනකවත් මේ ආබයිතයිට යන්න පුළුවන් ප්‍රවේශ පහසුකම් තියෙනවා කියලා. විශේෂ අවශ්‍යතා ඇති 58000ක පමණ පිරිසක් නිසි ප්‍රවේශ මගක් නොමැති මහනුවර නගරයේ පොදු ආයතන වෙත තම අවශ්‍යතා ඉටු කර ගැනීමට පැමිණෙනවා. ආබාධ සහිත පුද්ගලයන්ගේ සමාජගත වීම ගැන නෙවෙයි මේ වෙලාවේ අපි අවධානය යොමු කරන්නේ. ඔවුන්ට නිදහසේ ගමන් කරන්න තිබෙන භෞතික පහසුකම් ඉතාමත්ම අඩුයි. ඒ හින්දා මම හිතන්නේ මේවා ක්‍රමවත් වෙන්න ඕනේ නැත්තම් නොයෙකුත් තනියම ගමන් කරන්න අමාරුයි. එහෙම පරිසරයක් මහනුවර නගරයේ තියෙනවා කියලා හිතන්න බෑ. නුවර නගරයේ නගර නිර්මාණය බැලුවොත් ඇත්තටම UNCRPD එකේ නම වෙන වගන්තය සම්පූර්ණ උල්ලංඝනය වෙලා තියෙනවා. ඉතින් මේකට 2011 අජිසි පෙරේර මහත්මයා ශ්‍රේෂ්ඨාධි නඩු කියලා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ඇවිල්ලා ඒ නියෝගයෙන් කියලා දෙන හැම තැනකම මේ ප්‍රවේශ පහසුකම් තියෙන්න ඕන කියලා. විශේෂ ගැටලුව වෙන්නේ මේ නගර නිර්මාණයේදී කොයි වෙලාවකවත් නිලධාරීන් සහභාගී කරවාගෙන නැහැ ආබාධ පුද්ගලයා. මොකද අපි සාමාන්‍ය පුද්ගලයන් හැම වෙලේම යම් යම් දේවල් හදනකොට අපි අපේ පහසුකම් හින්දා තමයි හදන්නේ. එතකොට ඒක ඒ අයට බලපාන්න කොහොමද කියලා ඇත්තටම අපි ආබාධ වෙනතුරු අපිට ඒ අවබෝධය ලබා ගන්න බැහැ. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට ප්‍රවේශ පහසුකම් නොමැතිවීම පොදු තත්ත්වය වුවත් 14ක් වූ පොදු ස්ථාන අතරින් විශේෂ අවශ්‍යතා සහිත වූවන්ට හිතකර පරිසරයක් මහනුවර තැපැල් කාර්යාලය තුළ ස්ථාපනය කොට තිබෙනවා. මේ තැන්ඩාවේ මගේ රාජකාරි කරගෙන මේ තැන මට අවශ්‍ය පාසුකම් තියෙනවා. මගේ වැඩි සාර්ථකම කරගත්ත කායි තුදාවක් නැතුව තනියෙන් කරගත්ත.
එක්සත් ජාතීන්ගේ ආබාධ සහිත පුද්ගල අයිතිවාසිකම් සුරකීමේ ප්‍රඥප්තියේ නමවන වගන්තියට අනුව සැමට ප්‍රවිෂ්ඨ වීමේ අයිතිය සුරක්ෂිතයි. නගර නිර්මාණයේදී හා ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමේදී විශේෂ අවශ්‍යතා සහිත වූවන් වෙනුවෙන් සලසා ඇති පහසුකම් පිළිබඳව විමසා බැලීම වගකීම හෝ යුතුකම ඉක්මවා ගිය නීතිමය අවශ්‍යතාවයක්.